ිල්ිෙන ඉතාදරින් පිගනව දවසත් දෙවන් වහන්සේගේ වචනය ගැන කතා බාත් එක්ක අපි අන්තිම මාස කීපය තුළ මහිතනවා දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව දෙවන් වහන්සගේ හදවත තකිමින් වහන්සේගේ මනස අප තුළ ඇතිකර ගරමින් වන්හන්සගේ හදවතේ තියෙන දේ දකින්න අපි උත්සහ කරා නැතැන් වහන්සගේ හදවත අප ඉදිරියේ උන්වහන්සේ ක්‍රම ක්‍රමය නිලිදරව කරා කියලා මට හිතනවා එකට හේතුව තමයි අපි දෙවන් වහන්සට ලංවෙන්න ලංවෙන්න අපි දෙවියන් වහන්සේගේ නැතැන් වහන්සේගේ තියෙන ආදරය අත්්දකිනවා වගේම වහන්සගේ ප්‍රේමය තුළ අපි ඒ වින්දනය ලබනවා වගේම දන් වහසගේ සැලස්ම මේ ලෝකය කෙරෙහි. මනුෂ්‍යයා කෙරෙහි අපිට අවබෝධ වෙන. අපි දක නොයිසි කියල් පොතේ උන්වහන්සේ කතාර ලකීනවා දෘෂ්ඨයාගේ විනාශය ගැන මම කිම විදිකින් ප්‍රසන්න වෙඩි නැහැ කියලා. එක තමයි ද වවහසගේ හදගත. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කලාදයයක්ත් උන්වහන්සගේ එක ජාතක පුත්‍රයා මැරෙන්න්න. දුක් විඉඳලා ේදනා විඳලා මැරෙන්න්න තරම් එවන්න උන්වහන්සේ අපිට ආදරේ කරා ලෝකයාට ආදරය කරා කියලක ඒකට ජාති බේදකුල්ල බේද පාට බේද ආගම් බේද මුකුත් නැහැ. සමස්තයක් විදිට ලෝකයාට න්හන්සේ ආදරය කළ අදරේ කරනවා. එකනි සතමයි ේසු වහන්සේ ව්වේ යම් කිසි කෙනෙක්. එ මොන ජාතියට මොන පාටට මොන ගෝත්‍රයට මොන ආගමට මොහොකට අයිති වෙලා හිටියත් යම් කිසි කෙනෙක් ඒ අතරින්. ඒසුස් වහන්සේගේ පූජාව පිළි අරගෙන තමන්ගේ මාර්ගවලින් හැරුණොත් එකෙනට දෙවන් වහන්සේ එක්ක සදා කාලිකව ජීවත්වීම වරම උන්වහන්ස දුන්නා. ඉතින් මේක තමයි දෙවන් වන්සගේ හදවත මේත උහන්සේ මනසුන්හන්සගේ හදවතතිය එතන දෙවන් වහන්සේැති නෑහ කිසිම කෙනෙක් විනාශනවා දකින්හසේ කැමති න දුෂ්කම් කරන දෘෂ්ටයා වුනත් විනාශ වෙනවා දකිනඋන් වහන්සට ඕනේ දුෂ්ට කෙන අපව හැරිලයාගේ මාර්ගෙනෙන් හැරිලා දෙවන් වහන්සලට ඇවිල්ල සදාකාලිකම ජීවන ලබන පිණිස. ජීවත් වෙන වාට මිස. ගිනිවිවල පිච්චනට කැතින ිනිවිලේ පිච්චනෙයට ම අපි මරණය කියර කියෙන සදාකාලික මරණය බයිවලට අනු. ජීවනය කල සඳහන් කරන්නේ සදාකාලික ජීවන Yesු වහන්සේ එක්ක. ද මේ දෙකෙන්. දෙවන් වහන්සේ එදා ඉඳළම කිව්වේ. දිතිය කතාාවෙත් කිව්වේ මෝසස් කතා කරලා කියීනස් එනකට අදම නුඹ ඉදිරයේ ජීවනයක් මරණයක් තිබ්බා ජීවනය තෝරගන්න. තෝරා ගැනීම තියෙන්නේ අපේ අතේ. තෝරා ගැනීම තියෙන්නේ මනුෂ්‍යන් අතේ දෙවියන් වහන්සේ එදා ඉඳළම කරේ එදා ඉඳලකිලම අදහස් කරේ ආදම්ග ඉඳලම දෙවනස දුන්නේ තෝරා ගැනීමවා. නස දන්ත දන්න තෝරා ගැනීමක් ඉට පසේ හැමෝටම දුන්න අදත් ඔබට මට උන්වහස දීලතින තෝරා ගැනීම. අපි තෝරාගන්නේ මොකක්ද ඒ අනුව අපිට විපාකය ලැබෙන්ටයන. එක අපේ තීරණය. ඔබේ තරණ වහස කවදාවත් ෆ්‍රීවිල් එකට නැත්තං මනුෂ්‍යයාගේ නිදහස් කැමැත්තට බලපෑ මැතිකරන්නේ නෑ. උන්හන්ස සැබේ කාරණාවලි දිරිපත් කරනවා. උහන්සේ කතා කරනවා. ඉති එහෙම හිතන ඒවගේ ආකල්පයක් තියෙන ආදරණීය අපි වෙනුවෙන් මැරන්න තරන් අපිට ආදරය කරන දෙවි කෙනෙක්ව තම අපි අදාහනය අපි නමස්කාර කරන්නේ. මකබට ඉදිරිපත් කරන්නේ අන්න ඒ දෙවියන් වහන්සේ බලුත් කෙනෙක්නම්. මෙචර කල් දෙවන් වහන්ස තුළ ආපු අයට දෙවන් වහන්ේම අන්තිම මාස කීපේතුළ මං කිවගේ ලිදරව කරමින් සිටිනවා උවහන්සගේ හදවත. විශෂ විනාශයට යන විශාල්ල සෙනගක් ඉන්දැද්දී. උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා දෙවන් වහසන් වහසේ විශ්වාස කරන සෙනග. ඒසු වහන්ස තුළලයි න්හන්සේ සබා පිෙන විදජීන් කනත න්හස ශීරය ක්‍රිස්තු ශීරය දෙවියන් වහන්සේගේ මේ හදවත්ව හඳුනාගෙන ඒ අනුව ක්‍රියාත්මකවෙයි කියන එක. ඒක තමයිදවන්සගේ කැත්ත එකක තමයි වවන්සේ බලාපොරොත්තු වෙනද. මම එක නිසා විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ තුල නැතන් කිිස්සස වහන්සේ තුළ සියලු දෙනා. දෙවියන් වහන්සේ යම් කිසි කාර්යකට කැඳවලා තෝරාගෙන සන්නද්ධ කරලතින කියලා. යම් කිසි කාරය. ඔබගේ වයස අදාළ නැහැ. ඔබගේ තරාතර මදාල නෑ ඔබගේ දැනුම කොහෙත්ම අදාල නෑ. ඔබගේ හැකියාවන්, කොහෙත් ම දාලනෑ. නමුතුන් වහන්සේ යම් කිසි කාර්රියකට. Yesෙසුස් වහන්සේව පිළිගන්නා වූ සියලු දෙනාම. යම් කිසි කාරියයක් කරන පිණිස විධකාරයන් කරන පිණිස කැඳවලති නවා. එනිසා උන්වහන්සේ විධාකාර වූ සේවයන් තීති නති එක නිසා මඟද කතා කරන්න යන්නන්න ඒ වගේ මනසකින් සිතකින්. මොකද මහා විශාල සනගක් විනාශයට යන්ට යනවා කිල මංකි වුවේ අ දෙවන් වහන්සේ ආදරය වගේම කරුණාව වගේම න්හන්සේගේ හදවත කැමැත්ත සියලු දෙනා විනාශ නොවී සි කෙනෙක් විනාශ නොවී ජීවනයට එකතුවෙන බව තැනගෙන අන්න ඒ ආකල්පෙ ති නව වගේම දෙවියන් වහන්සේ සාධාරණයි. උන්වහන්සේ ශුද්ධයි. උන්වහන්සේ යුක්ති ගරුකයි. උන්වහන්සේ යුක්තිය සලකන සාධාරණය ගැන කතා කරන ජස්ටිස් සාධාරණය යුක්තිය දෙවිි කෙනෙක් එනිසා අන් වහන්සට සිද්ධබෙනවා වියවස්ථන උන්වහන්සේගේ වචනයට අනුව මනුෂ්‍යයන්භ විනිශ්්‍යය කරන්න.ඒ විනිශ්චය දවසක් ඉදිරියේ තියෙනවා. එනිසා විනිශ්චයේදී උන්වහන්සේ ආදරය කියලා කරුණාව කියලා වහන්සේ විනාස වෙන්න මයා කැමති නැහැ කියලා කාවත් වැරදිකාරෙක් වැරදි කරපු කෙනෙක්ව නිදහස් කරන්නේ නෑ හහිමකරුත් එක යුක්ති සාගතනෑ. එනිසා සාධාරණ යුක්ති ගරුක වූවියන් වහන්සේ ආදරයේ දෙවියන් වහන්සේ නිසා. ඒ වරදිින් මනුෂ්‍යං එලියට අරගන්න පිණිස තමයි මීට අවුරුදු දෙදහකට ඉස්ස ලැවිල්ලා අපිට දරාගන්න බැරි අපිට කවදාවත් ගෙවන්න බැරි ඒ ගඩුවම. අපි වෙනුවෙන් අපි උද්දෙසා ඒක විශ්වාස කනාාව තමයි දෙවන් වහන්සේ ළඟට ගත්තඒ නිසා සාධාරණ දෙවන්හන්සේ.ඒ නිසාම මහා විශාල සෙනගක් එලිය ඉන්න නිසා විනාශයට යන උන්වහන්සේගේ ඊම ආසනව තිබෙනබාව වන්වහන්සේ අපිට බොහෝ ස්ථානවරදදි කතාරලා කියලා තිනෙන නිසා වචනය ඇතුළ ඇතුළුවල සලකුණු වලින් එනිසා උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා සභහාව ශන ු වහස ශීරය උන්වහන්සගේ සැලස්ම කැමැත්ත මේ ලෝක ෂ්ට කරයි කියලා මඟත කතා කරන්නේ න්නේ දෙකතිමති පොතෙන් පාවලුතුමා අන්‍ය භක්තිකයන්ට අ්‍ය ජාතිීන්ට සුභාරංචිය සුස් වහන්සේගේ සුභාරංචිය අරංගියමහා සේවකයා ු වහන්සේගේ සේවකයා තමාගේ ගෝලයාට කතා කරලා කියපු අවසාන ලිපිය ඔුගේ මරණයට ඉස්සල් ලීපපු න්තිම ලිපියේ කියලා ගොඩක් අඇ විශ්ස කරන අවසාන කාලේදී ඔුගේ ජීවිතය අවසාන කාලේ දී හු ියෙපුුදේ මංහිතන ඔහු හගේ හදවත කතා කරනවා කියලා මේ වෙලා වේ. මේ පොතේ එක නිසා පුළුවන් කියවන්න එකයින් දලලා අපි එක්ච්චර කියවන්න වෙලා නෑ. ම ඒක නි ය කිසි කාරණාවන් කේපයක් අරගන උගනට කතා කරන්න යනවා. මං කැමති හතර වනි පරිච්චේදෙන් පටන් ගන්න ොඩ ආපස්සටයන් ඉට පස්සේ. හතරවෙනි පරිච්චේදේ එක දෙක ඉසල කියව. දෙවන් වහන්සේ ඉදිරිහිද ජීවත්ව සිරින්නන් සහ මලවුන්ද විනිචය කරන්නට සිටින ්‍රිසිස් වහන්සේ ඉදිරිහිද උන්හසගේ ප්‍රකාශවීම හා උණහන්සගේ රාජ්්‍ය නාමයෙන් මා විසින් නුබට අනකරන්නේ නම් වචචනය දේශනා කරපන්න කලටත් අකළටත් වැඩේ යේදිී සිට පන්න. සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටු කර අවවාද කර අනුශාසනා කරපන්න හොදයාය මේක අපි ඉස්සලපදේ පොඩ්ඩක් බලමු අපි ඉස්සල්ල කියනවා පවලතුමා කතා කරලා දෙවියන් වහන්සේ ඉදිරිියෙහිද. දෙව ඉදිරි දා මේ කියන්නේ දෙවියන් වහසේ ඉදිරයේ ඉඳගෙනන එතුමා කතා කරලා කියන අගේ ගෝලයාට ඉදිරියේද. කියන්නේ මොනාද ජීවත්ව සිටින්නන් සහ මලවුන් විනිශ්ච කරන්ට සිටින ක්‍රිස්ටුස් වහන්සේ ඉදිරිේද. හරි ජීවත්ව සිටින්නන් සහ මලවුන් විනිශ්ච කරන්ට සිටින ක්‍රිස්ටුස් වහන්සේ, දකර විිනිෂ් කරන කුද ජීවත සිටින් අන්සා මලවුන් කු මන්න මේ කිය උන්හසේ හන්ස කිව සියල විිනිෂ න්සේ බාධීලති නක දර ිස්සු වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්ේ ිස්සුස් වහන්සේ අපි දන්නව මේ දෙන්නවා එකක්කනෙක් කියලා. උන්වහන්සේගේ ප්‍රකාශවී මහා උන්වහන්සේගේ රාජ්‍ය නාමෙන්. මා විසින් නුම්ඹට අන්න කරන ලද නම් දේනාම් හරි? ම මෙහෙමදීර කියන්නම් උන්වහන්සේ ජීවත්ව සිටින්න්නන් සහ මලවුන් විනිශ්ච කරන්ට යන්නේ උන්වහන්සේගේ ප්‍රකාශවීමේදී උන්වහන්සේගේ ප්‍රකාශවීමේදී ඒ ප්‍රකාශවම සිදුවෙන්නේ ඔසවා ගැනීමේදී ඒවෙලා විද රහස්සව ප්‍රශ වනන්නට පස උන්වහන්සේ මේ පොවට අවරුදු හකට පස්සේ ඇවිල්ල ලෝකයට ප්‍රකාශ වෙන්නේ නම් අපිට ප්‍රකාශවෙන්නේ රහස්ව ඔසවා ගැනීමේදී ප රදු හකට පසේ ලෝකට ප්‍රශව වන්න න මේ ලෝකයට ප්‍රකාශ වෙන වෙලාවෙ තමයි ඇත්තටම ජීවත්ව සිටින්නන් සහ මලවුන් විනිශ් කරන්න යන්නේ. හරි එතකොට ඊට පස්ස අවසන කා ද පිදන රදදාහ පස සුදදු ංහසන විනිශයකුත්ති න ඒ එම එච ර න්න්නේ න්නන්නේ මට කතා කරන්න විනිශ් ගැන නමේ.ම කතාරන්නේ මේ ලෝකෙ ඉන්නත ඉන්නකන් කරන්න සේවය ගැන. එතුොර ඒ විනිශ් කරට ඉන්න. Yesෙසුස් වහන්සේගේ හා කිසුස් වහන්සේගේ රාජ්‍ය යටත්තන් දෙවියන් වහසගේ රාජ්‍යනමේ. රාජ්‍යයේ. දැ අපි දන්නවා දේව රාජ්‍ය තියෙන්නේෙ දැන් අප තුළයි. කස් වහන්ස කිවවා දේව රාජ්‍ය න මලා තුළයි අපි තුළ එකන අපේ ඇතුළේ ක්‍රිස්සුස් වහන්සේගේ ස්වරූපය ගොඩ නැගමින් අපි උන්වහන්සේගේ ස්වරූපයට හැරෙන ක්‍රියාවලිය දෙවරාජ්‍ය ක්‍රියාවලිය හැබැයි දෙවන්හසේ උන්හන්සගේ රාජ්චක් පහිට වන්නේ න අරුදු දාහක් මේ පොල පාලනය කරන. දෙවරාජ්‍ය. ඒ අවුරුදු දාහෙ පාලනය. එතුර ඒ පාලන කාලය ගැන තම මේ කතා කරන්නේ සහ සදාකාලික ජීවනය. දැ මේ ඒ රාජ්්‍යන් නාමෙන් නත ඒ නමින් ඒ නිසා මාවිසින් නුඹට අනකරනව කියලකින දැ පවලුතුම මේ තිමතිට කියන්නේ. ඉල්ලීමක් ගැන නෙමේ ආකඥාවක් ගැන අනක් ගැන. මෙ සියලු දේ නිසා උන්වහන්ස එන්ඩ ඉන්නවා අළඟදීම උන්වහන්සේ දෙ නිසා.උහසේ මොකදර අන කරන. මොක දන කරන්න. මෙන්න මේක. ඉස්සලම එක. වචනය දේශනා කරන්න.්‍රීච the world වචනය දේශනා කරන්න. ඊට පස්සේ සූදානම් වී සිටින්න හැම වෙලා මේ කන කලටත් අකලටත් වැඩේද සිටින මේක සීසන් එකන මේක සීසන්න එකයි කියලා ඉන්න එපා වැඩේ කරන්න. හරි. සියලෝ ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන්. හරි ඉගැන්වීම කැනෙ ඩොක්ටරිම් එකඇනේ සියලු ආකාර ඉවසිලිවන්ත කමෙන්. ඔගුලු දන්නවද අපි මනුෂ්‍යයන්ට කතා කරන කොට? මනුෂ්‍යයන්ව අපි ගොඩ නගනකට අනිත්තයට අපි ගොඩනගා ගෙන යනකොට අපිට ඉවසිලිවන්තකම ගොඩාක් ඕන වෙනවා. ඉවසිලිවන්තකම ගොඩාක් ඕන වෙනවා. මොකද සමහර වෙලාවට අපි බලනවා ඇයි මේ අයට මේක තේරෙන් නැත්තේ මෙච්චර කියලා. ඒ ඒ එකෙක් කෙනගේ ස්ෝභාවය. ඉතිනි අපිට ඉවසිලිවන්තකම අවශ්‍යයි. ඒ ඉවසිලිවන්තකමත් එම... අපි උගන්වන්නත් ඕනේ ඒ ඉගැන්වීම තුළෙන් නැත්තන් ඒ ඩොක්ට්‍රන් එක තුල ඒ ඉගැන්වීම තුළ ඉඳගන තරවටු කරන්න අවවාධ කරන්න නිශාසනා කරන්න. හරි ඒ ඉවසිලිවන්තකම තියන්න නො කොටම කලින් ඉවසීම ඉගැන අනිත් කෙන ඉගෙන ගන්නකම පිවසන්න ඕනේ ඒ කෙනට වැදිකරු අප සමාදිලලා පවර මෙම වෙන්න ඕනේ. එතකොට මෙම කතා කරන්න අලුත් කෙනෙක් යෙසුස් වන්සලට ආහම් යක ඉවසලිවන්තකමේ. ඒ වගේම ඩොක් එක ෙන මොකක්ද ඩොක් එක ගොඩක් න ොක්ින් ොක්ක විධ මාතෘකා සම්බන්ධය විධ සබ්ියෙක්ෂ නට විද මාතරකා ගැන ොඩක් ඩක්ටරිින් අප මෙතනම කතා කරන ොක්ටරි එකක් බලන්නයනවා චුප්ට මොකද මේ ඩොක්රි එක පවලුතුම කතාරන මොකද මේ ඩොක්ටරි එක ඇත එඒයාගේ ඩොක්ට එක මොක්ද හරි දැන් වැරදි ගැන්වීම් ගොඩක් තිබිච්ච නිසා ැ මෙයා කතා කර පවුලුතුම කතා කරලාකීනවා අත්තිවාර්මක තියෙන වැදගත්කම. So of God දෙවියන් වහන්සේ අත්තිවාරම. අපි පෙරලමු දෙවනි පරිච්චේදේ දහ නමවෙනි පදේගල පොඩක් පහලට කියමු. විද දහ නමි සැල කියවම් මඉට පසටි කිරම් දෙකතිමති දෙකේ දහ නම. එසේ ද වුවත් ස්වාමීන් වහන්සේ තමන්ගේ අය දන්නාසේකයිද ස්වාමන් වහන්සේගේ නාමය සඳහන් කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවිත්පායයිද යන මුද්‍රාව ඇතුව දෙවියන් වහන්සේගේ ස්තීර අත්තිවාරම පවත්නය. එකනෙ වැරදි ගැන්විම් කොච්චර මනුෂ්‍යයෝ ගෙනාවත්. හරි අත්තිවාරම තියනෙනවා නැතන් දෙවියන් වහන්සේගේ ස්ථර අත්තිවාරම වැටනුන ඒක විනාස වෙන්නෑ. ඒක පවතිනවා. හරි? දෙවියන් වහන්සේ කතා කරන්නාව නැත දෙවන් වහන්සේගේ අත්තිවාරම කියලා කියන්නේ. ඒක මොකද දෙකගේ හෙබුරු පොතය කතා කරලා කියනවා. හරි අංහිතරම චරදුර යන්න නද කියලමුදන්නේනෑ අත්තිවාරම මූලික කාරණාවන් කීපයක් කියලා පසු තැවීම නැවත නැගිටීම විනිශ්ෂය බෞතිස්මය කාරණ අත්තිවාර්රමය කාරණා ඒ ඒ දේවල් හරියට නිවැරදිව, ස්තිර අත්තිවාරමක් වැැටනොත් කෙනෙක්ගේ ආත්මික ජීවිතයේ. ඒ අත්තිවාරම පහ වෙන්නේ නෑ කවදාවක්. එක තියනවා. හරි හැබැයි දෙවියන් වහන්සේ හඳුන නව උන්වහන්සේගේ අයව. දැක ඉගැන්බීම. දෙවියන් වහන්සේ ස්වාමින් වහසේ තමන්ගේ අය දන්නවා. මොකොද සුස් වහන්සේ කිව්වා මාගේ බැටලුවෝ මම මාව හඳුනනේ වගේ මත් ඔන්නන්ව හඳුන නොවා. හරි? මේක ඉල්ලිම මොකක් දන්නවාද Yesසු වහන්සේගේ නාමය සඳහන් කරන සියල්ලෝ අධර්මිෂ්ටකමින් පහවෙත්වා Let පහත්වත් පහවත්වා නේ ප ඇත් වෙන්න එකන්නේ අධර්මිෂ්ට කමින් ඇත් වෙන්න කියලා කියනවා. ඩිපාට් අයින් වෙන්න. යෙසුස් වහන්සගේ නාමය දරන සියලු දෙනා. එතකට ඩොක්ට්‍රීන් එක මොකක්ද ෙසු පිසුස් වහන්සේගේ නාමය දරන සියලු දෙනා අධර්මිෂ්ට කමින් ඈත් වෙන්න අවශ්‍යය ඒකෙන් අදහස් කරන්නේ ධර්මිෂ්ට කමින් ජීවත් වෙන්න අවශ්‍යයි. හරි දැ මෙතන ධර්මිෂ්ටම පාපය කියනෙ නික ප ේවලින් හදල විත දාලා ල් අපි පපිෂ්ටක බාව අප ඇතුල තියෙෙන නෙම තා කරන්නේ ම කතාරන ඩොක්ට ගැීමම එතකොට මෙතන කතා කරලා කියන්නේ ලෙටවන් හු නම්ද නේ of ක්‍රයිස් ඩිපාර්ට් මි ගන කවුර කනෙ ක්‍රිස්තියාානික කියලාගෙනවා ක්‍රිස්තුස් වහන්ේ නම කතාරන්නේ ක්‍රිස්තියානික කන කිස්තුස් වහන්සේ අනුව යන්න නිතට කවරරි ක්‍රස් ාන කියල කියගන්නවා න ඒකෙන අධර්මිෂ්ට කමින්. අයුතු කමින්, අයින් වෙන්න ඕ අයින් වෙන්න ඕනේ ඩිපාට් ෝමිනිිකටි ඇත්වෙන්න අධර්මිෂටකම ඔයාගෙන් ඇත්වවෙන්න න්න ඔය අධර්මි්ටකමින් ඇත්වෙන්න ඕ හරි බලන් ඉන්න ප ධර්මිෂටකම අදර යයි මාව පාලදාලා නැ කවදාවත්හික අයින් වෙන්න ඔයා අයින්වෙන්නන ධර්මිෂ්ට කමින් හරි? හොඳ ඊලඟ පද විසිනි පදය. ඉතින් ලොකුගේක රන් ද්‍රදිී භාජන පමණක් නොව ලි මැටිභාජනත් ඇත්තේ සමහරක් ගෞරවය පිණිසේ. සමහරක් අගෞරවය පිණිසේ එ බැවින් යමෙක් මේවා අත්හැර තමාම පවිත්‍ර කරගනී නම් ඔහු පිරිසිදු කරනු ලැබු අවූ ස්වාමීන් වහන්සේට පාවිච්චයට සුදුස වූ සියලු යහපත් වැඩවලට සූදා නම් වූ ගෞරවය පිනිසූ භාජනයක් වන්නේ ඔන්න දැක දග ගැන්වීම. ඕක තින පුදුම ගැන්වීම ඔය යි පදක ඇතුලේ. හරි පද න විස්ම පදේ මොක්ද කියන්නේ ගෙදරක තියනවා ාන මිධාකාරව ාන තියෙනනවා. අපි දන්නවා. සමහර භාන ගෞරවය පිණිසයි. සමහර භාජන අගෞරවය පිණනිසයි. එතකොට ගෞරවය පිණිස, අගෞරවය පිිස භාජන ඒ ගෙදර ඕනෙම ගෙදරක තියනවා. හැඩැයි මේ අගෞරවේ පිසතියන භාජනැත්තන් කැන මෙයින් සමහරක් කියලා කියන්නේ ඉළඟ පද විසියක්න පද කතා කලා නම් එබැවින් යමෙක් මේවා අතහැර. තමාම මොකද කරගන්නේ පවිත්‍ර කර ගනී නම් කගෞරැවෙල් හේදව කියලද කියන්නේ. මේ ඩොක්ෙන් මම කතා කරන්න. ඉගන්ව තමාම මේවා අත හැරේකෙන්ි පාපේ අත හැර ලි අධර්මිශ්කම අත ඇරලයකින් ඇත්ටලා යසුස් වහන්සේලඟට ඇවිල්ල ඉන්න කෙනෙක් වුණත්. පාපේ අතාරන්න ඕන. අපි පේසුසට එන්නකට අපිට ගැලවීම ෙන වෙලලාි ේසුස හෝද ගන්න එක ඇත හැබැ අපි තුර දිිම තුට ඉන්න අපිටෙන් අත හැරලයන්න. මේවා අතහැර තමාම පවිත්‍ර කර ගනි නම් දැ. අ අගෞ භාජන තියන්නේ කොහෙද. ගෙදරමයි එකම ගෙදර හරි? එතකොට ඒ භාජනය පවිත්‍ර කර ගත්ත නම් මොකද වෙන්නේ ඔහු පිරිසිුදු කරනු ලැබුවා වූ ස්වාමියගේ පාවිචිට සුදුසු වූ සියලු යහපත් වැඩවලට සෝදානම් වූ ගෞරවය පිණිස වූ භාජනයක් වන්නේ. ඒතුර ක්‍රිස්්තියානිි කෙනා කියනෙ මෙන්න මේ වගේ කෙනෙක්. අපි හිටිය කුණු පිරිල. අපි හිටිය අපවිත්‍රව. ඒසු වහන්සේ ගැ දැනගත්ත හම උන්වහන්සේ කුරුසිය පූජාව පිළිගත්ත හම ඒ අනුග්‍රහ නිසා මොකද කර අපි ඇවිල් උන්වහන්සේගේෙන් සමවිල්ලු හම අනුග්‍රහ නිසා අපිට සමාව ලැබිල ඒ ලේවනිින් අපි සෝදල අපිට උන්වහන්ස තැත් න්න ඉටපස් අපිට තිනවා අතහැරලා එන්න. අපිට අප හිට පවිදිරින්න බ. මේක තමයි මේ වගේ තමයි ඉගැන්විතට මේ ඉගැන්වීම් වලින් මොකද කරන්න කියති ම මේ කක් විතරය කතා කරේ මේ එක විතරන්න ගැන්වීම විධ කාරණාවගෙන් විදිගැවීම තිවා මේ ඉගැන්වීම් වලින් මොකද කරන්න කියන්නේ කට්ටිට උගන්නන්න ඒවගේ තරවටු කරන්න උපදෙස් දෙන්න අනශාසනා දෙන්න සියලු ඉවසිලිවන්ත කමින් යුක්තව. සියලු විදිලිවන්ත කමින් යුත්තව ඒයට අනුකම්පක් අනු ශාසනා දෙන්න හරි දැන් මෙ හතර අපි ඊළඟටිකට යන්ද පෝඩා හතරේ තුන්ගනි පදය අපි කියවූ දෙකතිමති හතරේ තුනා මක් නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොයන කසනකන් ඇතුව තමන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරු වැස් කරගෙන සත්්‍යයට කන් නොදී ප්‍රබන්ධ වලට හැරි යන කාලය පැමිණෙන්නේ අන්න දැක්කද දැන් පාලුතුම කතා කරන්නේ මීට වර? දහකට අසන්න කාලයක්ට ඉස්සල්ලා සභාවි කතා කරලා කිනවා සභාවයායට මක් නිසාද සාරවත් ඉගැන්වීම් නොයිවසා එකන සාරවත් ඉගැන්වීමම්ැන සන් ඩ සන් ඩො සාරව ති රාව න ඩක් වුතුම කියනකට අපි කියවපපුොටත් අයිතිය එක පවලුතුම ක් ලිීම න ි. ඔගලට මේ මේ දවස ලකුවට කතා හට ලක්න මේ ස්්‍ර සම්බන්ධ ොක් ්‍රී වල දනගන්න රෝමේ කොලා කියවන්න ලුතු න න ක් එක වගේ ද ියක් වි මාතතුරකග ඩක් ිින් ේන යිබලම තින ඒකට සපෝට්න එකට සහ දක්වනේවා මුළු යිබලේම අඩංකුයි මුණු ලියවිල්ලේකට එකදයි. එතකොට සාරවත් ඉගැන්වීම නොයිවසා කසනකං ඇතු එකන්නේ තමන්ගේ කනට අහන්න මිහිරි. මේ කණෙන් මං අහන්න ආස කරන දේවල් කියන. ැ මම ආශාකරන දේවල් මට කරන්න පුළුවන් මට ලැබෙනවා කියලා කියනකොට තමයි මගේ කණ කසන්න ගන්නේ. එකෙ කසන්න ගන්න සමරලටේ එකද ලා ඇැ ඇතිවෙනකොට. එතරමකොද වෙන්න එකලු අහන්න ගන්නවායක. අහන්න ගන්නවා. ඇයිඒ කසන කන් ඇතිව. තමුන්ගේ ආශාවල් ලෙස, තමුන්ටම ගුරුවරුන් රැස්කරගෙන එකන තමන් ගුරුවරු අනි ඔය හරරි සෝගය හොඳ ගරුවරෙක්වා මට කියනදේ ඔයා කියකිනදී මට හරිම අදාලායි. මට හරි සමාධානයක්තින ඔයා උගන්න කොට. මට හැතුලේ ලොකු සමාධානයක්ති නවා. මොකද යා කතා කරනකොට මට ලොකු මිහිරි කන්නට නිකම් මී පැි වැැක් කරනෝවගේ කනගේ වගේ දැයි මට දැනෙන්නේ. එනිසා ඒ වගේ අයව ඔසව ගන්නව කියලාතිීන එත්කං ගොඩනග ගන්නවා. සත්්‍යයට කන් නොදී, ්‍රබන්ධවලට හැරී යන කාලේ එනවා කියයි පවුලතුමා කියන්න. මේ කතා කරන්නේ පවුලතුමා අද කාලය ගැන. ඉ ඒ ඒ පාලතුමා ඉන්න කාලෙ එක සිදුවනා නමුත් ඊට වඩා භයාන ක ලෙස අධික ලෙස වැඩි වශයෙන් දැන් සිද්ධ වෙනවා. මේ කාලේද. එනි සබම් විශවාස කරනවා පවලුතුමා ලිවවෙේ අද කාලයට. කාලය එනවා කියන කියන් ඉදිරි දෙනවා කියන කියන්න. මේ ලිපේලියන්නේ පවලුතුමා ඇගේ ජීවිතය අවසානකාේද. ොර යායගේ ජීවිත කාලේදී එයා මුහුණ දුන්න වැරදිී ගැන්විම් වලට ගොඩක් විශේෂම යුදෙවන්ගේ වැදි ගැන්වීමට. තු ඒ කතරන කොට ඒක ැන මනි කරන්නේ ොකද අග නාගතවක්ක කිය කියන්නේ යන ඉදිරිදි කාලයක් එනවා. කාලය එනවා. මොකක්ද. සත්්‍යයට කන් නොදී ප්‍රබන්ධවලට හැරී යනවා. මොකද ඒගොල්න්ගේ ආශාවන් නිෂ්ඨ කරගන්න ඒගොල්ලන් ආශාකරන දේ කියන මිනිස්සු. රුවරුන් ැට උවස් කරන කසන කන්නතුව ඉන්න කාලයක් ඒනවා කියලා මේ කාලේ තම අද කාලය. ඒනම් අපි ඉන්නේ මේ කාලයක නම් අපි වැඩිපුර අවධානය යොමු කළ යුතුයි බයිබලයේ ඉගැන්වීම් වලට වච්චනය උගන්වන්න කියලා කිව් එකයි වච්චනය දේශනා කරන්න කියලාකිව් එකයි හරි එතකොට මේ නැත මේ දේ දැන් සිදුවමින් තියෙනවා. හැබැයි ඔබ දන්නවද යම් කිසි කෙනෙක් හරි ඉගැන්වීමට සත්්‍යයට කන්දීලා දෙවියන් වහන්සේ තුළ ධර්මිෂ්ටව ජීවත් වෙන්න හදනකොට එයට මොකද වෙන්නේ. අපි වැ අප ඊීජත් මේ කියව දන්න එකිටුව කනිි පත් ර. දළොස්වනි පදය තුන්වෙනි පරිච්චේ ද දළොස්වනිි පදය එසේ කිසිස් වහන්සේ ඒසුස් වහන්සේ තුළ භක්තිවන්ත ලෙස ජීවත්වෙන්ට කැමැති සියල්ලෝම පිඩාවිී නොය දැම්න්න දැක්ල මේ සත්‍ය ඉගැන්වීමට කන්දීල ඒ තුළ භක්තිවන ත උන්වහන්සගේ ස්වභාවය අනුව ජීවත්වෙන උත්සාහරන කැමති සරු දෙනාටම පීඩාවක් එෙනවා. එනි සම ඔබට කියන්නම් මගේ සහෝදරැ සහෝදරිය. ඔබ මේ වෙනකොට ඒසුස් වහන්සේ නිසා පීඩා විඳනවනං. ඔබ ඒසුස් වහන්සේ උද්දෙස්ස අනතවුන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන නිසාවාට පීඩාාවෙනවනං වාට අපහස කරනවනං වාට විධාකාරවූ පීඩාවට ලක්වෙනවනම්. එපීඩා කරන්නේ එපීඩා කරන කෙනා ඔයාට නෙමෙයි ඔය තුළ වාසය කරන කිස්සුස් වහන්සේටයි. හොදර මතක තියාගන්නේ එක. මොකද Yesසුස් වහන්සේ ෙව්වා මම නුඹලා සමග ලෝකන්තිමිය දක්වා ඉන්නවා කියලා. අංකිව්වා ආරධනා කරාම ශුද්ධාත්මණන් වහස තුල වාසය කරන්නවා. කොට ිු හන්සගේ ස්රූපයේ යා තුළ තිකරගන්න නිසා. ඔයා කිස්සුස් වහන්සගේ හිත අඳුනගන්නවා. ඒ නිසා ක්‍රියා කරනවා ඒ විදිහට. ඒ දේට මනුෂ්‍යයා අකමැති ලෝක ඉන්න කෙනා. යසුස් වහන්සේ කිව්වා අන්ඳකාරය ආලෝකෙයට විරුද්ධයකි අන්දකාරය ක්‍රාරණය ආලෝකයට ද්වේශ කරනවා. වෛල කරනවා. ආලෝකය ඒ නිසා න ආලෝකය දිගටම ආලෝකය විහිදනවා එනිසා මේ පාල්ු රැත මේ අන්දකාර ලෝකේ ඔයාගේ ආලෝකය විහිදෙන නිසා ඔයාට පීඩාව එනවනම් තොස්සහන් ලැබෙන වනම් ඔයාගේ ආලෝකය වලක් වන්නපා යාලෝකයේ දිගටම නිදහස් කරන්න ොඒ යාලෝකයට දොස්තබන අය වගේම ඒ ආලෝකයට ආකර්ශණය වෙලා තමන්ගේ ජීවිත හරවගන්න අයත් විශාල ප්‍රමාණයක් ඉන්නවා මත කරන්නපා. තමයි මෙතන ඩොක්ටින් ගැන කතා කරලා කියවා පවලතුමා දහවෙනි පරිපදේද එකකලොසනි පදිම පොඩක් එක ස්කිප් කරන්නා. මම කියන්නන්වාට දහතුංගනි පදය දලා නැපි කියවන්නේ දහතුංගනි පදය. මේ තමයි මේ අවර්තමානයේ මේ ලෝකෙ ස්වභාවය කියවන්. නොමුත් නපුරු මනුච්‍යයෝත් රැවටිලි කාරයොත් රවටමින්ද රැවටමින්ද වඩ වඩා නරක් වන්න ෝයන චුට්ටි වෙන සත්තියනවා. බවි මෙ ම්පස්ට will growce being. Deceived. ඒ කියන්නේ ඔවුන් අ වඩවඩාන රක්වෙනවන ඒක්ක දරුණු වෙනවා කිය අදහස් කරන්නේ. හරි දරුණු වෙනවා කියන එක. ඉම්පොස්ටස් නැත්ත රවටන මිනිස්සු ඉන්පොස්ටස් කියන කෞද්ධන ගැතටම. ඒඒ අදහස් අදස්දමන එක කෙනෙක් එන්නන්න උත්සාහ කරනවා එයා මේ වගේ කෙනෙක් කිය දැන් උදහරණයටට එය පෙන්න්න උත්සාහරනවා ක්‍රස්්්‍යානි කෙනෙක් කියලා හැබ ඇතුලන් ක්‍රස්තිා නිෙීමේ යයිම් පොස්ට කෙනනෙක්. එකන එය පෙන්න්න උත්සාහ කරනවා ඒ ක්‍රිස්ට්‍යානිි කෙනෙක් කියල බෑ ක්‍රස්තිා නිිීමේ එය ගැතුල සම්පූර්ණ වෙනස් දෙයක්. ඒදේවල් ඒදවල් එලියට එන්නේ කොයි වෙලා දන්න ද පීඩ වෙන ොට. මොකක් රි ප්‍රශ්නයක් ගැටලුව පීඩව කෙනලාට බුග්ගල පනිනවා. දවතේ පූර්ණත්වෙන් මුොකේ කතා කරනවා ඒ පනි නෝනික ඉස්සරහට ඒ තමයි ඇතුලාන්තේ ස්ොභාවය එක පීඩනයක් එනලර්ගම එකවෙෙන්නේඒ එතක්කාම් පීඩණයක් එනකංය රඟපානාව හොඳට රඟ පානවා. ඇතුළ වෙන යත්තියන්නේ ඒ ක්‍රිස්තිියයානි කෙනෙක් කියලට පෙන්න්න නුත්සාා කරනවා ඉම්පොස්ටර්ස් මේ වගේ අය අවසාන කාලයේදී අනිත් අයවත් රවටමින් හැබැයි අදදිට රැවටෙන්න්නේ අනිත්ත යනෙේ ඒයාම. යුස් පහන්සේ දන්නවාන ඇතුල ඔයාගේ ඒ ෙන කොච්චර මනිසුන් රැවැටුවත් එය හිතුවත් එයා මං රැවට්ට මංන්ද වෙන්නන් එඒම කියලා ෙසුස් වහසේ රවටන්න බැහැ මුොද ෙසුස් වහස දෙවියන් වහන්සේ ඔයාගේ ඇතුල ඔයාටත් වඩා හොඳට දන්නවා ඇ අන්තිමට රැවටෙන් ඔයාමයි ඒ එෙනාමයි ති ඒක නිසා මේ අය රැවටමින් රවට්ටමින් සහ රැවටමින් වට වඩා දරුණු වෙනවා කියලා කිය අප ඉ කා මේ අපි ඉන්න ඒ කාලෙ මේ කාලෙ රැවටිලි කාරයෝ බොහෝ ෙසුස්වාන්සේ කිව්වා අවසාන කාලය ගැන ලකුුණු කියීනකොට මතයෝ විසිහතර පරිස්සං වෙන්න කිසි කෙනෙකුට නුඹලාව රවටන ඉඩ දෙන්න එපා ඒක තමයි ඉසල්ලම කිව ලකුණ රැවටිලි කාරයෝ එහෙම වනත් හෙම හුුණත් ඊළඟපදේ එත් න ඉගෙනන් ගත්තා වූ නුබට සහතික වූ කාරණා කොයි තැනැන්තාගෙන් ඉගෙන ගත්තෙහිද කියාත් කිසිසු සේසුස් වහන්සේ කෙරෙහි ඇදෙල්ල කරනකොට ගෙන ගැලවීම පිණිස නුබ නැනවත් කරන්නට පුළුවන් වූ ශුද්ධලිය වෙලි නුබ ාලවයිසේ පටන් දැනගෙන සිටින බවත් දැන ඒවා පිහිටා සිට පන්න දැකත් මොක්හෙද පිහිටවන්න කියතින්නේ. වියසුස් වහන්සේ කෙරෙහි ඇද්දහිල්ල කරන කොටගෙන ගැලවීම පිණිස නොඹ නැනවත් කරන්නට පුළුවන් වූ මොකක්ද ශුද්ධ ලියවිලි ප්ච ශුද්ධ ලියවිලි. අද කාලයට ගත්තොත් මේකට අලුත් ගිවිසුමත් එකතු වෙලා අපට බයිබලය කියල දෙයක් ලැිලත්න ද මෙතන කතා කරන ශුද්ධ ලියවිලි වෙන්නේ අලුත්කිවිුම නැතිව පරණගිසුම මුොද අළුද්ගිවිසම ලියවෙන කාලෙනීමේ හිටි. එතකොට ඒ අලුදගකිවිසුම ලිය වෙන කාලයේදී ශුද්ද ලියවිලි කියීල සඳහන් කරය පරණ කිවිසුමට එත ඒ තුළ කතා කරන ද තමයි මේ කියන්නේ. ඒවා නැනවත් කරන්න ගැලවෙන පිණස නුබව දැනුම ලබාදට සුද්ද ියවිලි බාල වයස්සේ පටන් දැන ගන හිටිය බව කිය මොද පවලුතුමා ඇතිමතිව හොඳට දන්න ක කතා කල කියන පස ම ගන කතා කරන. අන්න ඒවා තුල පිහිටා සිටින්න ඒවා තුල ප්‍රිහිටා සිටින්න වචන තුළ පිහිටින්න පිහිටන්න. ඊට පස්සේ තම අපිට දෙන්නේ වචනය කියන්නේ මොකක්ද කියලා. දාසේ දහත දෙකකට කියවන්න. දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ම සිටින පිණිස දේවානුභාවෙන් දුන් මුල් ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමට ධර්මිෂ්ටකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ. හ. දේවානු භාවයෙන් දුන් මුුණු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටු කිරීමටත්. තාමකටද හික්මවීමටත් ිසිපල හ දේවානු භාවෙන් දුන් ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් නිවැරදි කිරීමට මොකදලාතින ධර්මිෂ්ටකම උදෙසා ධර්මිෂ්ටකම ගැන උගන්වන පිණිස ප්‍රයෝජනවත් වෙනවා. මක් නිසාද ඒ මනුෂ්‍යයක් නැත මනුෂ්‍යයා අපි සම්පූර්ණවන පිණසා කම්පලිට් තරලිවිප good work. බොහෝසේ සුදුසු කම් නැත්තන් ඉටිසල පදිිපට දන් දාසේමකක් තියෙන කිල මනුෂ්‍යයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවට සූදානම්ව සිටින පිණිස. සම්පූර්ණ වෙනවා. සියලු යහපත් ක්‍රියාවලට ඒකෙන එක්විප් වෙලාඉන්නවා. සූදානම් වෙලා සිටිනවා. මොනවකර හමද වචනය තුළ ධර්මිෂ්ට කම උදෙසා ඔබබට උපදෙස් දෙන්න පුළුවන් වූ වචනය දේව වචනය පුළ තුළ රැඳෙන්න්න එකයි මේ කියන්නේ අනි ස්ිප් ඩො එකටත් තරවටු කිරීමටත් උපදෙස්දීමටත් ප්‍රයෝජනවත්. අනක නිසා තමයි තුළ රැඳන්න කියලතියන්නේ. දැන් මං මේ කතාවද කියන්න දෙවියන් වහන්සේ මට කිව්වේ. උවහන්සේ මේ අවසාන කාලයේදී මේ අපි ජීවත්වෙන කාලයේදී. මහා අස්වැන්නක් උන්වහන්සේගේ රාජ්චෙට ගෙනෙන පිණිස. ඔබව මාව කැඳවලතියන. ඔබට මට ඒ උද්දෙසා උන්වහන්සේ අවුරදු ගානක් තිස්සේ ඉඳන් ගොඩනගාගන සූදානම් කරලාති නවා හැබැයි සියලු යහපත් ක්‍රියාවලට අපි සූදානම් වෙන්න නං අපි සම්පූර්ණත්වයට එන්න ඕන බව ගොඩක් වෙලාවට ගොඩක් අය නොදන්නා කාරණයක් පතිබෙනවා අපි කිස්සුස් වහන්සේගේ උස මහතයේ ප්‍රමාණයට උන්වහන්සේගේ ස්වරූපයට උන් වහන්සේගේ ස්වභාවයට අප සියල්ලන් වර්ධනය වෙමින් ඒ ස්වභාවය අප තුළ ඇතිකර ගැනීම දෙවියන් වහන්සේගේ ආලෝකය අප තුළින් විහිදවීමට අත්‍යවශ්‍ය කාරණයක් මම. ගොඩක් අය ගන්නේ නෑ. ගොඩක් අය හිතන්නේ නැහැ අද කාලයේදී. මම කතා කරන කිතු නු අය ගැන ම කතා කරන්නේ සභාව ගැන. ම එක කරන්නේ කිස්තු ශරීවය ගැන අපි අධර්මි්ටකමින් අපි අයුතුකමෙන් අයින්වෙන්ට ඕන කියලා. අපි අයුතුකම තියාගන අප තුළ ඒක අපේ උපන් ස්වභාවය කියලා නිදහසට කාරණයක් දීලා. අපි Yesසුස් වහන්සේගේ ලේවලින් විතරක් සේදමින්. අයුතුකම එහෙමම තියාගෙන අපි ඉටවා. එතුරේ ඒ තුළින්, දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙනවද මේක තම ඉගැන්වීම ම ඉගැනවීම ෝට පෙන්වා ඩො එක වචනයත් ඉගැන්වීමටත් තරවටුවටත් හක්මීමටත් නිවැරදි කිරීමටත් ප්‍රයෝජනවා ධර්මිෂ්ට කම දෙසා in righteousness ධර්මිෂ්ට කම උද්දෙසා උපදෙස් ලබාගන්න. ධර්මිෂ්ට කම තුළ ගොඩනැගෙන්. ධර්මිෂ්ටකම සම්පූර්ණ කරගන්න. ඒ සම්පූර්ණතර දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සිරින පිණිසා. කවුද දෙවන්හසේගේ මනුෂ්‍ය ගගද ොක් කක්කන මන ගො මන ගොඩ ල ස සුපර් මෑන් ලබවගේ මෑන ගොඩ් යා කව් දෙතකොට බිෙන දෙව කෙනෙග මනුසේද්ද අපි ඔක්කොම දෙවියන් වහන්සේ දරුෝ මෑන ගොඩ් කියලා කියන්නේ ඒක ගොඩක් මහිතන් ප අප්‍රිකාවේ පාවිච්චි කරනවා එකකද ලංකාලට අතයි මන්න ගොඩ් අපිකායි ගොඩක් දේව. ම මෑන ගො කියන ක් ගො ම ගො. දෙවන් වහන්සේ විස්වාසක න් වහන්සේගේ සේවේරන විතරක් වහසේ සේවකය හැම සේවකය න්ස න් ේ කාරයක් හැමටම ා දි ල තියනවා. ස වාන්ස කත කරලක්ව නුබල ම සාක්ිකාරය වෙනනම කියලා. අපි දකිනවා මුල් සභාව පීඩාව ල්ල හපත් වෙ යන වෙලා ්‍රාපත අපි දකිනවා වුන් ගිය ගිය ැන්ව ුන් ක්ෂිකාරය න කද ග ොස් න නෙේ. හැම කෙනාම යම්කිසි කාර්යයක් උදෙස්සා න්වහසේ කැඳවල තියනවා. ඒ නිසා ඔබගේ කාර්ය දෙවියන් වහන්සේ කැඳවල තියෙන කාර්ය ඉෂ්ට කරන පිණිස උන්වහන්සේ එක් සම්බධතාව ඇති කරන මගින් ගොඩක් යනොමිදස්සල මොකක් අපි කරන්න ඕනේ කියලා. එක උත්තරයි මට තයීම මෙ කාටරී ප්‍රශ්නයක් තිරන මේ වෙනකොට. ොකද මේ කාලමි අවසාන කාලේ මොකද අපේ ක්‍රියාව එකදයි ශුද්ධහත් වනන් වහන්සෙත්ත එකට ඒකත්වයකට එන්න ක්‍රියා කරන්න වගේ මුළු සම්පූර්ණ කාලය උනන්දුව ශක්තිය හැමදේම යොදවන්න දෙවියන් වහන්සේව ලංවෙන්න සම්බන්ධකම ශක්තිමත් කරගෙන ඒකත්වයකට එන්න. යෙසු වහන්සේ හා ඒකට ක්‍රියා කරන්න එකම දේකයි න්න එත්තකොට වාට දෙවියන් වහන්සගේ හදවත දැනවා. දෙවියන් වහන්සේගේ සැලස්ම උන්වහන්සේ ට කතා කරලා කියනවා. වත්තක ඉන්ටිමේට් සම්මධතාවයක් කර. ිට්ටු සම්මධතාවයක්. ඇතිවෙනකොට උන්වහසේ වැඩි දර ව කරනවා දේවා. අන්න ඒ හඬට ඇවුන් කන් දෙන්න. මොකද මේ කාලේ ලෝකෙ ගොඩාක් හඬවල්ලෙනවා සෝෂල් මීඩියකට හ බැලුවොත්තේම වියවුල් වෙනවා ගොඩක් හඬවල්නවා ඔය අහන් ඕනේ එක හඬයි ඒ යෙසුස් වහන්සගේ හඩ විතරයි ඒක ඇහෙන්න නම් කිිට්ටුවෙන්න් වහන්සිට මේ කාල ඔබ කළ යුත්තු ප්‍රධානදේ එකයි. සියලු යහපත් ක්‍රියාවරට දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය සූදානම්ව සිටින පිණිස. වචනතුළකට නැ නැතුර මේ ඔක්කම උපදෙස් දීලා අපාළතුම අවසානය කිනවා හතරවැනි පරිච්චේදේ හත්වනි පදේසා අටමනි පද. ම යහපත් ුදධෙ යුද්ධෙ කළෙමි. මම දිවීම කෙළවර කළමි. මම ඇදහිල්ල රක්ෂා කලෙමි මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. ඒ ධර්මිෂ්ට විනිශ්කාර වූ ස්වාමින් වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොව උණහන්සේගේ ප්‍රකාශවීමට ආශාව සිටින්නා වූ සියල්ලන්ටද දෙනවා ඇත. . මෙන්න. අපි ඔක්කොටමවදාර කියන්න පුුව ොත්. ම ඇතටම බලාගෙනන්නවා මේදී මට කරන්න පුළුවන් වෙයිද කියලා. ඉස්සල පති දාන්න හත්තන පදි. යහපත් යුද්ධයහි යුද්ධ කලෙමි. the good fight මම යුද්ධ කරා යහපත් යුද්ධ කඩුකිිනිසි අරගන තුවක් ඒ යුද්ධ නෙේ මිනිස්සුන්ට හිරිහර ඒ යුද්ධ නෙමයි. හැබැයි යුද්ධයක් තිබුණා ඒ යුද්ධය තමයි. ජීවිතය නිසියාකාරව හරිතනට ගෙන්න්න ගන්න. අරගන්න. ඩිස්සිපලින් කරගන්න පලතුම එක වස්ථාවක් කියනවා මම අන්නයට දේශනා කරාට පස්සේ මාව ඩිස්කොලිෆයි නොවෙන පිණිස මංමගේ ශරීරයේ ඩිසිපලිින් කරගත්ත කියලා. යුද්ධකයි. ඉස්සලම යුද්ධය ඇතිවෙන්නේ අපි ඇතුලේ. අපේ ඇතුළේ අපේ මාංශිකත්වය සහ ආත්මයණන් වහන්සේ නි අපේ ආත්මයත් එක්ක. ආත්මය මාංෂයටහිව ආත්මයට එරෙහිව. එක යුද්ධේ. ඒ යුද්දය අපි ජයගත්තට පස්සෙ මොකද වෙන්නේ අපිට පිටස්තරෙන් එෙනවා යුද්ධය අප ඉයට යනකොට. ඇදර යුද්ධයක් ඒතම යහපත් යුද්ධ කියන්නේ. මනුෂ්‍යයන්ව ගලවන යුද්ධය. මනුෂ්‍යයන්ට ආලෝකයක් වෙන යද මුද ආලෝකයක් වෙන්න බෑ ඔයාගේ ඇතුළේ ආලාෝකය නැත්. යාගේ තුළ ආෝකයේ තියෙන්න බෑ ඔයා සම්පූර්ණ ධර්ික තු සපර්ණත්තුව ඇැවිල්ල නැත්තනන් එන්න නැත්තන් ගමන නැත්තගේ ජ නැ. එනිසා කියනම යහපත් යුද්ධය යුද්ධ කලා දිවීම අවසාන කර මේක අපි දිවීම මේ රේසකක් වගේ. කවදර අපි මේ අවසාන කරන්න අපිට කියන්න පුොලොන් මකිව ෆිනිිෂ් මංකරායික. ත ර කල කියනවම. ෆිනිි්ද රේස් ඒ හැම වෙලාවෙම මං ඇදහිල්ල ආරක්ෂා කරා. මොන යුද්ධ කරාත් මොන රේසික දව්වත් මොනව කළත් හැම වෙලාම ඇදහිල්ලා රක්ෂා කරා. පළන කොච්චර කොච්චර වටිනා ආදර්ශයද්ද. යහපත් යුද්ධය කරා රේසිකක්තිව්වා. ඒ හැම වෙලාවෙම ඇදහිල්ල ආරක්ෂා කළා ඊට පස්සෙ කරලා කියනවා. දැන් මට තියෙනවා අටනි ප දැන් මට තින එක එක මේ කරට පස්සේ. මෙතැන් පටන් ධර්මිෂ්ට කමේ ඔටුන්න මට තබාති වෙනවා. එක තමයි රිවෝඩ්ඩ් එක. ඒක ලැබෙන්නේ එකුයි වෙලාවෙද. එය ධර්මිෂ්්‍ර විනිශ්චකාරයා වූ ස්වාමීන් වහන්සේ ඒ දවසේ දීමට දෙනවා ඇත. උහන්සේ ප්‍රකාශ වෙන වෙලාේ. ට තරක් මේ ය කියන තුමකිනවා මටවිෙන තුමටවිතරන්න එකක දෙෙන්නේ. උන්වහන්සේගේ ප්‍රකාශවීම ආශාවෙන් සිටින්නා වූ සියල්ලන්ට දෙනවා. ඒඔබ මම. උන්වහන්සේගේ ප්‍රකාශවීම ආසාාවෙන් සිටිනවා කියලා කියන්නේ. අපි අදර්මිෂ්ඨකම අතහැරල මේ ලෝකේ දේව ලි අතහැරල මේ ලෝක ක්‍රමයෙන් අපි ඇත්වෙලා අයුත්තු කමෙන් වෙලා පිරිසිදු කර ගනිමින් ශුද්ධව ජීවත්වෙන්න්න වෙර ධරමින්. අපේ මුළු ශක්තියෙන් දෙවියන් වහන්සට ආදරේ කරමින් වන්වාන්සිත එකක ඒකත්වයකට එමින් සියලු පාපයන්ගෙන් ඇත්තලා අධර්මිෂ්ටකමින් ඇත්ලා ධර්මිෂ්ටකම සම්පූර්ණ කරගන ධර්මිෂ්ටකම තියනවා ඇත්ත එක සම්පූර්ණ කරග එහෙමය උන්වහන්සේගේ ප්‍රකාශවීම ආසා කරනවා ඇයි දන්වවාද ඒ ප්‍රකාශ වීමේදී මම ස්තිරව උන්වහන්සේ එකක ඉන්නවා කියලා එයාට විශ්වාස නිසා. මහිත නොබම අද දවස්සේ ඒවගේ සන දක් කියලා. මදන්නෝ මංගේ මහිත නොබත් හෙමයි කියලා. තවන් වහන්සේගේ සැලස්ම. මේ උන්වහන්සේගේ ප්‍රකාශවීමට කලින් මේ රාජ්‍යය සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂයක් පිණිස ප්‍රකාශකිරීමයි. අන්න ඒකට උන්වහන්සේ ඔබ මමාව මෙච්චර කල් සන්නත්්ධ කරමින් සූදානම් කලා දැන් ඒ ආලෝකය පිහිදවන පිණිස නැගිට බැබලෙන පිනිසා. මේකට ඔබව සූදානම් කළේ අපේ ජීවිතවල තියෙන කාරණාවල් වෙනස් කර ඒසුස් වහන්සගේ ස්වරූපය අපතුළට ඇති කරමින් සම්පූර්ණ මනුෂ්‍යයා කර. මේ වචනය උපදෙස එක්කා. මංහිත නෝ මේ ටික අපි හරියට අවබෝධ කර ගත්තුත්. ඔබ, මේ උන්වහන්සේගේ සැ ඔයා තුළ ඉෂ්ට කරන්න උන්වහන්සේ තෝරාගෙන නැත්තංම් ඔයාතු තුළින් ඉෂ්ට කරන්න දෙවියන් වහන්සේ මේ පොළොවේ අත්තිවාර්ම දාන්නත් කලින් සූදානම් කලාබූ සැලැස්ම. තු උන්වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට කරන්න අට පුළුවන් වෙයි කියලා. ඒක තමයි. විශාල Gra reward. කතාාරන උන් වහන්සේ අපිට පෙන්න්නනවා. උන්වහන්සේ අපගේ ජීවිතවල පැහැදිලි අත්තිවාර්මක් වචනය තුළ දමාතතිබෙන මං හිතන ඔබගේ අත්තිවාරම ස්තිරයි කියලා වචනයට අනුව.ඒ අත්තිවාර්මය කාරණාවල් කතා කරනවා හෙබ්‍රු පොතේ හයිවනි පරිච්චේදේ. ඒ තුළ ශක්ති මත්වෙන. යනු ග්‍රහය තුළල රැඳෙන්න්න දෙවියන් වහන්සේ හා උහස එක්ක ඒ කත්ව එකට එන්න ශුද්ධහත් මැණන් වහන්සේ දෙක්ක ඒ කත්ව එකට එන්න ක්‍රියා කරන්න අපි ආඥා කර ස්වාමිණ ඔබ වහන්සේ අප සමග නිසා ස්වාමිණය ඔබ වහන්සේ අපගේ දෙවියන් වහන්සේ නිසා බවහසේ අපව ගොඩනගන අපි දෛරිමත් කරන ශක්තිමත් කරන අපගේ රජ්ජුරවාණන් නිසා අපි සතිවන්ත වෙන ස්මිණි ඔබ වහන්සේගේ සැලැස්ම අප කෙරෙහි ඔ වහන්සේ මේ වෙන කොට අපිට ප්‍රකාශ කොට තිබෙන නිසා අපි සොතිවන්ත වෙනවා නාස්රත්තිී යේසුස් පිසුස් වහන්සේගේ නමෙන් ස්වාම ඔබ වහන්සේ වෙතට ඇවිල්ල කියනවා ස්වාමිණි අපිව ගොඩ නගන්න පාවිච්චි කරන්න ශක්තිමත් කරන්න සන්නද්ධ කරන්න. ස්වාමිනි අන්ද කාරයේ සිටින මනුෂ්‍යන්ට ආලෝකයක් වන පිණිස ඔබ වහන්සේගේ ආලෝකය දරාගන යන භාජන බවට අපි වහරවන්න ස්වාමිනි මෙන්න අපේ තින කිලුටු කම්වලින් අපි ස්වාමිනි පවිත්‍ර වී ඔබ වහන්සේ වෙතට එනවා ස්වාමිණි ස්වාමියයාගේ සියලු යහපත් ක්‍රියාවල පාවිච්චි කරන භාජනයක් වන පිණිස. ස්වාමිණි දැන්මන්න. අපි සියලු දෙනා ඔබ වහන්සට යටත්වමින් බාරවෙමින් ඔබ වහන්සේගේ සැලස්ම කැමැත් අපගේ ජීවිත තුළ ඒ ආකාරයෙන් විෂ්ට වෙන පිණිස අපි ්‍යඥා කරමින් සියලු ගෞරවය මහිමය ප්‍රසං සාවස්තුූතිය ස්වාමිනි අප ඔබහන්සිට දෙවා. නාරොත්ති ඒු ි වහසගේ නම හොදයි අදත් අපි එකතුු මසිරු දෙනට සුතිබන්ත වෙනවා. අපි හෙටත් මවැනිම කතාබහක්ක්ක ඔුගුලොත් එකතු බලාපොරොත්තු ව මංිල්ලන ඔගුල්ලන්ගේ මේ පරිච්චේද හොඳට කියවන්න. ශුද්ධහත් මැනැන් වහන්සේ වඩ කතා කරයි ය පිින්ටයි.